वासना मोटर शो ओब वेत गिनीमे सादर अनुग्रहय वेलिसर वासना ट्रेडिंग लंका समागम हाइब्रिड हा इलेक्ट्रिक रत हंदुनवा देन प्रमुख अंगिन वाहनयक मिल दीगेन ओबत साडंबर हिमिकरु कुवि हंदुनवा देनंट अभिमानयक लबा देन्ने वासना असम सम सेवा वासना स्पीड सर्विस वासना मोटर गराज वासना स्पेयर पार्ट्स हाइब्रिड हा इलेक्ट्रिक रत हंदुनवा देन प्रमुखयो वाहन लोवे अनागते अद उदाकरण वासना ट्रेडिंग लंका नंबर 210 मीगमो पार नागुड कदान सुपुरुदु परिधि वासना मोटर शो अरगन अपि ओबे निवसेट एनवा अपि सुपुरुदु परिधि मे एन्ने ओबे वाहन सीन सभा करन विशेषयेन्म वेलिसर वासना ट्रेडिंग लंका आयतनयत एक्क अपिट हेकियावक लबी तियेनवा अद दवसेत ओबट वासना मोटर शो इदिरिपत करन्न विशेषयेन्म वासना ट्रेडिंग लंका आयतने वाहनयक मिलदी गनिमेदी ओबट वरप्रसाद गोन्नकुट लबेनवा ए वगेम वाहन हुवमारु ओबट तियेनवा सेवा पहसुकम् तियेनवा एक्सप्रेस लूप තියෙනවා එතකොට වාසනා ක්‍රියා තියෙනවා මේ වහරා ඔබට ගොඩක් වරප්‍රසාද ලබා ගන්නත් පුළුවන් ලීසින් පහසුකම් මේ ස්ථානයේදීම කරගන්න පුළුවන්කම තියෙනවා ඒ නිසා හයිබ්‍රිඩ් වාහනේ ඉඳලා ඉලෙක්ට්‍රික් රථ දක්වා විශාල වාහන සංඛ්‍යාවක් තියෙනවා ඒ නිසා වැලිසර වාසනා ට්‍රේඩ් ලංකා ආයතනය කොයි ආකාරයෙන්ද ඔබට වාහනයක් ගන්න පසුබිම සකසන්නේ කියන එක පිළිබඳව අද දවසෙත් අපි අවබෝධ කරලා දෙනවා ඉතින් ඒ නිසා මම හිතනවා අදත් අපිට පුළුවන්කමක් තියෙනවා වාසනා ට්‍රේඩ් ලංකා ආයතනයත් එක්ක ඔබට වාහනයක් ගන්නට ඉස්සෙල්ලා ඒ වාහන පිළිබඳව අවබෝධය ලබා දෙන්න ඒ අවබෝධය ලබාගෙන ඔබට පුළුවන්කම තියෙනවා වාහනයක් ගන්න. එමනම් ඉතින් අද දවසෙත් මේ වාසනා මොඩල් ෂෝ. කලමනාකාර අධ්‍යක්ෂතුමාගෙත් අදහසක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන විශේෂයෙන්ම එතුමා නිතරම ඔබ වෙනුවෙන් විවිධ විවිධ වූ සමාජයේ වගකීම් ආයතනයක් හැටියට සමාජ වගකීම් මේ වගේ වාහනයක පිළිබඳ නිවැරදි තොරතුරු මේ දේවල් පිළිබඳවත් කතා බහ කරනවා ඒක ගොඩක් වැදගත් මොකද මේ අවබෝධය ඔබට ලබා දීම ආයතනයක් හැටියට ඔවුන් දී යුතුකමක් හැටියට ඔවුන් සලකන නිසා අපිට හැකියාවක් තියෙන අදත් එතුමත් එක්ක කතා බහ කරලා බලන්න එනිසා බලමු අපි එතුමත් එක්ක කතා කරමු अद्यवसित अभी सुपुत पर सूदान वासन श्रीलंका ने कलमनगर अध्यक्ष कथाभाकर विशेष अनीतर वाहन मैं मुलदीत की वोट वर्षरा पुलदीत वासन श्रीलंका वाहन गुडकलाट वाहन पमन एटी धनम कुत्ते वाहन गल वासन श्रीलंका इन्े यम सी धनुमा के वाहन पीलिबंध अवबोधे भागने वासन श्रीलंका आयतने क्रियावली पीलिबंध अवबोधे भागने तो लेसी वासन श्रीलंका आयतने रावाहम वाहन गन एक वाहन गन मूलिक अवबोधे लभन एक वासन श्रीलंका आयतने मे वरसरा गुड़ा उत्साहकर सुपुरपाली अदा कलमनाकर अध्यक्ष इन सातुमा तेक् अद दवसे कथा कल बल महत मे कथा बहुत गुड़ा वेदगत अद दवसे महिता अद दवसे तपिटे वासन श्रीलंका आयतने वेन बुतमाट प्रकाश कर बोधेवल वासन श्रीलंका आयतने कोई आकार वासन श्रीलंका आयतने वाहन पीड़ित महिताने अपने दाखिल लड़सटन दीत रूपगत दीत निशा लीप्रत विशाल संख्या वक्तो महिताने अर हाईब्रिड सह इलेक्ट्रिक संकल्प गाँव अभी आयतने आरंभ करपू चारजिंग पॉइंट संकल्प महिता मेवन सीट अणु नमयक अवसान कर लीना मे वे पशु भी मकुल तो मैं अद्भुत मत कथा भाग रहा है
ඇත්තටම නීලක අපි කියන්න බොහොම සන්තෝෂයි අපේ චාර්ජින් කරන යුනිට් 106 වැස්ස ගන්න අපි ඉවර කෙරුවා දැන් ඒකෙන් අපිට දකින්න තියෙන 60ක් 70ක් ඉතා සක්‍රීයව ප්‍රයෝජන ගන්නවා ඒ වගේ නීලක අපි අනාගතයත් එක්ක වැඩ කරන ආයතනයක් ඉතින් ඒකත් එක්කම කියන්න ඕන නීලක දැන් ලීෆ් වැටය අපි සෑහෙන ප්‍රමාණයක් ආනන කරනවා 60ක් 70ක් ඉතින් ඉදිරියේ මේ තියෙන අලුත් විනිමයන පාතය ඒ වගේම තියෙන මේ බදු අලුත් වෙනස් ක්‍රීම් එක්ක මිල වැඩිමුත් එක්ක ඉදිරියේදී මේ ලීෆ් රටය ගොඩක් ජනප්‍රිය කියලා හිතෙනවා මම කියන්නේ අපි කිව්වම අඳුම ඇක්වා හොන්ඩා GP5 වගේ රටයක් එක්ක සාමාන්‍ය පරතරයේ හිටිනවා ලක්ෂ 15ක් විතර. ඒ පරතරයත් එක්ක මම හිතන්නේ පාරිභෝගිකයෙක්ට දරා ගැනීම හැකියාව මත මම හිතන්නේ ලීෆ් රටය ගොඩක් ජනප්‍රිය වෙයි. ඒ අරමුණ ඇතුව අපි අවශ්‍ය තොග ගෙනලා තියෙන ඉදිරියේදී තේනවා. ඉතින් ඒක මම හිතන්නේ හොඳ ප්‍රවණතාවක්. ලොකු උත්සාහ ගන්න වාහනේ වික්කට පස්සේ ඒ සෝලා ඒ කියන්නේ සූරත් ජනක අලුතෙන් ගෙවල් වලට හයි කරන කට්ටියව අපි දැනුවත් කරන අපි වාහනේ විකුණන විස්තර ඒගොල්ලෝ ගිහිල්ලා ඒක දැන් මාරු කරගන්න හැම හොඳ සේවයක් දීලා කිසිම දෙයක් කරන්න ඕනේ ඕම්ම ඒක මීට හයි කරලා බැංකුවෙන් ණය අරන් දීලා තමුන් ගෙවන බිල මාරු කරලා දෙනවා මේ සාමාන්‍යයෙන් මේ බැංකු ණය ගෙවලා අවුරුදු 4කින් තමුන්ගේ ආයතනයේ පියව ගන්න ක්‍රමය ඉතින් ඕක දැන් අපි උනන්දු කරනවා අපේ ආයතන විශේෂයෙන්ම අපි දැන් තිබුණ ලීෆ් රටෙන් 50කට 60කට වැඩි ගෙවල් ගෘහස්ත සූර්ය තාපී මේ විදුලි ජනක උත්පාදනය හදාගෙන ඊළඟ පුජ්‍යලි මමත් කරලා තියෙනවා මමත් දැන් මාස 6ක් විතර මම කිසිම බිලක් ගෙවන්නේ නැහැ දවෙනකම් KV5 මේ ප්‍රමාණය විදුලි උත්පාදක කයි කරලා තියෙන්නේ මට කලින් බිල ගියා සාමාන්‍ය වාහනයත් එක්ක ලක්ෂ රුපියල් 35000ක් විතර මම ලක්ෂ 11000ක් මට ගියා වියදමේක හයි කරන්නේ දැන් නීලක මම අවුරුදු 3000ක් 4ක් ඇතුළේ මගේ තියෙන ආයතන ඉවරයි එතකොට නීලක මම ගෙදර කරන්ට් එක හදාගන්නෙත් එතකොට මගේ වාහනේ දුවන්නෙත් මම නිකන් ඒ වගේ මම සතුටු වෙන්න පුළුවන් දෙයක් මම පරිසරයට හානි නැතුව මම වාහනයක් දුවනවා ඒ වගේම තමයි මේ මම පාවිච්චි කරන රටෙන් පරිසරයට හානියක් නැතිකමත් එක්කම මට කිසිම වියදමක් නැහැ ඉන්ධන සඳහා. ඉතින් ওই தත්ත්වය ඇති කිරීම හැකියාව තියෙනවා. ඉතින් ඇත්තම නිලක අපි දැන් දන්නවා දැන් හයිබ්‍රිඩ් රට ඇවිල්ලා දැන් අවුරුදු 5ක් 6ක් යනවා. දැන් දන්නවා හොඳට මේ බැටරිය හිම යම්කිසි ආයසක් තියෙන නිකන් අපි මේ අවුරුද්දක් ගානේ පාවිච්චි කරන සාමාන්‍ය වාහනේ ස්ටාර්ට් කරන්න පාවිච්චි කරන බැටරිය වගේ නෙමෙයි. එතකොට මේ බැටරිය ආයසක් තියෙන අවුරුදු 10ක් විතර. මොකද ඔයක දැන් වෙලඳ මේ වෙලඳාමේ තියෙන තරංකාරීත්වයත් එක්ක පරණ වෙන්න ওই කාලෙ වෙද්දී බැටරිය මාරු කරන්න යන විදිහ බොහොම ආයමනවා. ඉතින් ඒකයි අපි පාවිච්චි කරන ඉන්ධන ප්‍රමාණය බොහොම සීමාසයි. අවුරුදු 10 12ක් ඔය බැටරියක් දුවන වාහනයක පාවිච්චි කරන්න පුළුවන් නේද? දැනටත් 2007 වගේ වාහන තියෙනවා. මේ අපි හොඳටම දන්න ජෙනරේෂන් 2 වගේ කාර් තියෙන ප්‍රියස් එකේ හොඳට දාගෙන කෙන කිසිම ප්‍රශ්නයක් නැති. ඒ වගේම තියෙන දැන් ඉදිරියේදී අපේ ආයතනයක් කරනවා මේ මේ මේවල තත්ති වැඩි කිරීම උපකරණ තියෙන බැටරි වල ඒවා දැන් අපිත් ආනයන කළා ඒ වගේ දෙයක් මේ බැටරි වල තත්ති ඉහළ දාන්න වැඩසටහන් අපි වැඩපලේ කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේ දේවල් අපි ඉදිරියේදී අපි වාසනායතේ තව ඉස්සරහ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා අද දවසේ කතා බහ කළා ඔබට ඉතාමත් වටිනා කියන කරුණු කාරණා. ඒ නිසා මේ අවබෝධය ගොඩක් වැදගත්. මම මුලදීත් කිව්ව වැඩසටහනේදී ඔබ වාහනයක් ගන්න ඉස්සෙල්ලා ඔබට ඒ පිළිබඳ අවබෝධයක් වැටහීමක් ලබාගෙන එනවා නම් ඔබට නිවැරදි දේ තෝරාගත හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි මම වැඩසටහන පෙරදීත් කිව්වේ මේ දැනුවත් වීමට වැදගත් කියලා. ඒ නිසා අද දවසේත් කළමනාකාර අධ්‍යක්ෂතුමා මේ අවබෝධය දැනුම ඔබට ලබා දුන්නා. මම හිතන ඔබට ගොඩක් ස්තුතියි. What is this? Was the fuel of the future? The petrol station of the future. The fuel gauge of the future. And the dashboard of the future. Nissan believes everyone should be able to drive the future today. හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් රට හඳුන්වා දෙන ප්‍රමුඛයන්ගෙන් වාහනයක් මිලදීගෙන ඔබත් සාඩම්බර හිමිකරුවෙකු වී හඳුන්වා දෙනට අභිමානයක් ලබා දෙන්න. වාසනා අසමසම සේවා, වාසනා ස්පීඩ් සර්විස්, වාසනා මෝටර් ගරාජ්, වාසනා ස්පෙයා පාර්ට්ස්. හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් රට හඳුන්වා දෙන ප්‍රමුඛයෝ වාහන ලොවේ අනාගතය අද උදා කරන වාසනා ට්‍රේඩින් ලංකා නම්බර 310 මීගමුව පාර නාගොඩ කඳාන.
අපි පහුගිය දවස්වලත් මං හිතන්නේ මේ ඉලෙක්ට්‍රික් කාර් එක පිළිබඳව අපි ඔබට කතා කළා Nissan Leaf එක පිළිබඳව මොකද වැඩි වශයෙන් අපි මේ Nissan Leaf එක ගැන කතා කරන්නේ මේ දිනවල වාසනා ප්‍රදී ලංකායතනය තුල Nissan Leaf එක ගොඩක් තියෙනවා ඒ නිසා විශාල වාහන ප්‍රමාණයක් තියෙනවා ඔබට දර්ශන දකින්න කොට දැක ගන්න පුළුවන් වෙයි Nissan Leaf එක විතරක් ප්‍රමාණයක් තියෙනවාද කියලා ඒ නිසා අදත් අපි මේකේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සහ මේ කොයි ආකාරයෙන්ද ඔබට ලැබෙන වරප්‍රසාද සහ මේ දේවල් පිළිබඳව මම හිතන්නේ මේ සංජීව දැනුවත් කරයි ඒකම ඔබට තව වැදගත්ම කීප පණිවිඩ කීපකුත් අහන්න දකින්න ලැබේ ඒ නිසා මේ Nissan Leaf එක ඔබට හුරු දෙයක් අමුතුවෙන් අපි ඊට හඳුන්වා දෙන්නේ නැහැ ඉතින් සමහර විට අලුතෙන්ම මේ වැඩසටහන නරඹන කෙනෙකුට මම හිතන්නේ මේක ගොඩක් වැදගත් වෙයි අපි බලමු සංජීවත් එක්ක කතා කරලා ඇයි අදත් අපි මේ Nissan Leaf එකට පොඩ්ඩක් වැඩි අවධානය යොමු කරන්න කියලා සංජීව මං හිතන්නේ ඔබ කිව්වා අදත් මේ අපි නිලක Nissan Leaf එකට යමු කියලා මම හිතන්නේ විශේෂ හේතුවක් තියෙනවද මොකද අපි අංගනේ දැක්කත් පේනවා මම හිතන්නේ අංගනේ භාගයක්ම දකින්න තියෙනවා විශේෂයෙන්ම Nissan Leaf මම හිතන්නේ කෙනෙකුට තව තවත් ඒ පිළිබඳව මම හිතන්නේ අවබෝධය ලබා දිය යුතුයි කියන චේතනාව මම හිතන්නේ ඔබ තුල ඇති ඔනිලක අතන අපි කලින් Nissan Leaf වාහනය ගැන අපි කලින් කතා කළා නමුත් මං හිතන්නේ අපිට මේ Nissan Leaf වාහනය ගැන කතා කරනවත් එක්කම ගොඩක් එන්නේ මේ අපි කොහොමද මේක චාර්ජ් කරගන්න කියන ප්‍රශ්න මත. ඉතින් ඇත්තටම අපේ අපෙන් වාහන ගොඩක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක පාඩිපුර ජනතාවට අපි හිතන්නේ ගොඩක් මොනවද අපි කරලා දෙන්න ඕන කියන තැන අපි ඉන්නේ හැමදේම. ඉතින් එතන අපි ඉන්නකොට අපේ ලංකාපුර ආරෝපිත මධ්‍යස්ථාන 100ක වැඩසටහනක් අපි පටන් ගත්තා. ඉතින් ඇත්තටම අපි සාර්ථකව කියන්න කැමති අපි දැන්ට ආරෝපිත මධ්‍යස්ථාන 94ක් ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම තව හයිවේ එකේ වැලිපැන්න සහ ඒ ආසන්නයේ තව ස්ථාන 6ක් පමණ අපිට දාන්න තියෙන්නේ. ඉතින් ඒකත් නොබෝ දිනකින් අපිට කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙතෙදි මම අද ඇත්තටම කතා කරන්න උත්සාහ කරන ඊලක මේ Nissan Leaf කාර් ගැන කාර් එකටත් වැඩිය කාර් එක ගත්තන් පස්සේ ඇත්තටම බයක් තියෙනවා තාම තියෙනවා අපිට කොහොමද මේක පාරේ අපි ගිහිල්ලා සාමාන්‍ය කිලෝමීටර් 130 160 යනකොට මේ වාහනේ හිටියාම අපිට චාර්ජ් කරන්න තැනක් නැහැ ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඇත්තටම ඒකට විසඳුමක් වශයෙන් තමයි අපි වාසනා රේල් ලංකා ආයතනය තුලින් අපි පටන් ගත්තේ ආරෝපිත ස්ථාන 100 ව්‍යාපෘති. ඉතින් ඇත්තටම මම වන්ද ගොඩක් කතා කරන්න උත්සාහ කළේ ඒ ගැන මොකද පාරිභෝගික ජනතාවට උපරිම විශ්වාසයක් සඳහා අපෙන් ගන්න වාහනයට සහ පිටින් ගන්න ඕනම වාහනයක් චාර්ජ් කර ගැනීම හැකියාව තියෙනවා ඒ චාර්ජ් කරන මධ්‍යස්ථාන සංජීව කිව්වා ඇත්තෙන්ම මේ ආරෝපණ මධ්‍යස්ථාන පිළිබඳව ගොඩක් වෙලාවට වාසන ශ්‍රී ලංකා ආයතනයේ ව්‍යාපෘතියක් හැටියට තමයි සංජීව කිව්වා වගේම මේ ආරෝපණ මධ්‍යස්ථාන 100 ව්‍යාපෘති ආරම්භ කළේ ඒකේ මේ වෙනකොට 94කට යා නිම කරලා තියෙන බව සංජීව කිව්වා. දැන් අපිට සංජීවත් එක්ක බලුවන් දැන් ඔබට පේනවාද දැන් මෙතනත් මේ තියෙන්නේ ආරෝපණ මධ්‍යස්ථානයක්. දැන් මේක කොයි ආකාරයෙන් දැන් අපි ඔබට මීට ඉස්සෙල්ලා පෙන්නලා තියෙනවා මීට වඩා වෙනස් වූ ආරෝපණ කට්ටලයක්. එතකොට දැන් මේක කොහොමද කියන එක පිළිබඳව තමයි සංජීවත් එක්ක දැනගියා ගන්න. ඊළඟට කොහොමද මේක කායකට සම්බන්ධ කරලා ඒ අවශ්‍ය බලය කායකට දෙන්න කියන එක පිළිබඳවත් අපිට කතා කරන්න පුළුවන්. සංජීව මං හිතන්නේ වැඩිදුර කියයි. අපි බලමු මේ චාර්ජින් පොයින්ට් එකෙන් කොහොමද මේ Nissan Leaf එක චාර්ජ් කරගන්නේ කියලා. ඔනෙලක අපි දැන් කතා කරන්න යන්නේ මේ අතර මේ චාර්ජින් වාහනයක් චාර්ජ් කරන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් අපි අතන වේගා සමාගමත් එක්ක අපි එකතු වෙලා අපි අලුතෙන් චාර්ජින් පොයින්ට් දැම්මා. ඉතින් එතින්ද මම දැන් පෙන්වන්න එකක් ඒක උදාහරණයක් අපි දෙනවා. අපි ඇත්තම දැන් චාර්ජ් කරනකොට අපි වාහනයක් අපි හිතමු දැන් අපි ස්ටේෂන් එකට ගියන් පස්සේ අපිට සහායක කෙනෙක් ගන්න පුළුවන්. නමුත් නැත්නම් අපිට තනියමවත් මේ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඇත්තට අපි මේ චාර්ජ් කරන එකේ මේකේ අපිට පුළුවන් ගෙදර සාමාන්‍ය ගෙදර පාවිච්චි කරන චාර්ජර් එක මේක අපේ වාහනේ තියෙනවා. වාහනේ තියෙන චාර්ජර් එක භාවිතා කරගෙන අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේ විදිහට අපිට වයර් එක අරගෙන අපි තියෙන වාහනේ ඉදිරිපස චාර්ජ් කරන තැන අපි එතන බලමු කොහොමද කියලා බලලා. එතකොට අපිට පුළුවන් මෙන්න මේ මෙතේ මේක තියෙනවා තැන් දෙකක්. ඒ කියන්නේ
එකක් තම හයි චාර්ජින් කරන පොයින්ට් එක ඒක අපිට තාම ලංකාවේ ඇත්තටම හයි චාර්ජින් කරන තැන් ගොඩක් හරි අඩුයි ඉස්සරහට අපි ඇත්තටම ආණ්ඩුවත් එක්ක කතා කරගෙන තියෙනවා ජයසම්ම කතා කරගෙන තියෙනවා මේක කොහොමද කරන්න කියන තැන ඉතින් ඇත්තටම ඒක આવොත් ගොඩක් පහසුයි මේ අපේ මේ අපි ඉලෙක්ට්‍රික් රථ අලවියට ඉතින් ඒක ඒ ඒකට ඒක නැති නිසා තමයි අපි දැනට මෙන්න මේ විදිහට ඔම සම්බන්ධ කරන්න පුළුවන් ඉතින් මෙතන මේ සම්බන්ධ කළා අතන ස්විච් එක දාගත්තන් පස්සේ අපේ වාහනය චාර්ජ් කරගැනීම හැකියාව තියෙනවා ඉතින් මේක තමයි සාමාන්‍ය අපිට සරලව මේ අපේ ගෙදරක වුණත් චාර්ජ් කරන විදිය සංජීවගේ දැන් මෙන්න මේත් චාර්ජින් පොයින්ට් එක. එතකොට දැන් මේකෙන් අර කිව්වාගේ මේ ආකාරයෙන් හරිම පහසුයි කෙනෙකුට හසුරවන්න. තමන්ගේ නිවසේදීත් අපි නිවසේදී කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක ගොඩක් වෙලාවට. ඒ නිසා මේක අර හයි චාර්ජින් එක නෙමෙයි මේක normal charge එක. ඒ නිසා මේක දවසම ඔබට රාත්‍රියේ ගහලා තිබ්බොත් charge එකට උදේ වෙනකොට අවශ්‍ය කරන බලය කාර් එකට ලැබිලා තියෙනවා. එදා දවසට පාවිච්චි කරන්න. ඒ නිසා ඒ දවසේ ඔබ සාමාන්‍යයෙන් කිලෝමීටර් ගාන කැල්කියුලේට් කරගත්තාට පස්සේ ඔබ අද දවසේ පාවිච්චි කරන්නේ මෙච්චර දුර ප්‍රමාණයක් යන්න තියෙනවා කියලා ඔබට දවසේ ඔබට මැනේජ් කරගන්න පුළුවන්. ඒක එතකොට මං හිතනවා ඔබට මං හිතන්නේ එදා දවසේ කොතර මං හිතනවා වඩා වැඩගත් මේ මේ ප්‍රමාණයක් ආරෝපණය වෙලා තියෙනවා. එම අපි හිතමු කිලෝමීටර් 150ක් කියලා. මේ කිලෝමීටර් 150 පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. ඒ අතරතුර ඔබට ලැබෙන විවේකයකදී ඔබට යම් කිසි ආකාරයකින් දවාලට හවස යාමේදී ඔබට වෙනත් ගමනක් යන්න තිබෙනවා නම් කාල වේලාව ටිකක් ඉතුරු වෙලා තියෙනවා නම් ඔබට ඒ වෙලාවෙත් පුළුවන් මේක charge එකට දාගන්න. ඒ නිසා මේක normal සාමාන්‍ය ගෙදරකදී භාවිතා කරන්න පුළුවන් charging point එකක් හැටියට තමයි සලකන්නේ. ඒ නිසා තමයි වාසන ෆ්‍රෙඩ් ලංකා ආයතනය charging center 100කුත් ස්ථාපිත කරගෙන යන්නේ. ඒ නිසා අද කාලේ දැන් ඔබට බය වෙන්න කිසිම දෙයක් නැහැ. ගෙදරදී ඔබට charging point එක හදාගෙන ඔබට plug top එකට ගෙදර වෙනම හදාගෙන ඒක ඔබේ නිවසේ ඉඳලා charge කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ මේ ඉන්ධන පරිභෝජනයේ වෙනුවට මේක මම හිතන්නේ ඔබට ලාභදායි කටයුත්තක් හැටියට තමයි සලකන්නේ ඉලෙක්ට්‍රික් රථය. රටේ නිසාන් ලීෆ් එක ඔබට මං හිතන්නේ ගොඩක් වැදගත්. මොකද අද වෙනකොට තමන්ගේ ආර්ථිකයට ගැලපෙන වාහනයක් හැටියට තමයි මේ ඉලෙක්ට්‍රික් කාර් එක ඇහිලා තියෙන්නේ. විශේෂයෙන්ම දැන් වෙනකොට ඔබ දන්නවා මේ ලීසින් සමාගම් වුණත් මේ වාහනේ සඳහා ලීසින් පහසුකම් සපයන්න සූදානම්. ඒකම තමයි දැන් මේවට බිය වෙන්නට හැකියාවක් නැහැ. කූලක් ඇති කරගන්නට හැකියාවක් නැහැ. මොකද මේ දැනුම තියෙන මේවට ඒ දැනුම තාක්ෂණ නිලධාරිනුත් මේ වෙනකොට ලංකාවේ පුහුණුව ලබලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී ඔබට ගරාජ් එකකදී වුණත් දකින්න තියෙන්නේ මේ මේ මෙන්න මේ වගේ දේවල් වලට අවශ්‍ය කරන උපාංග. ඒ නිසා මම හිතන්නේ කිසිම බයක් එකක් ඒ වගේම අමතර කොටසුත් මම හිතන්නේ දැන් මේ වෙනකොට අමතර කොටසුත් මේ වගේ වාහන වලට ඇහිලා තියෙනවා. ඒ නිසා මේ වගේ අමතර කොටසුත් දැන් ලංකාවට ඇහිලා තියෙන නිසා මම ඔබට බය නැතුව ප්‍රකාශ කරන්න කැමතියි මේ ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න එක ගොඩක් වෙලාවට ඔබේ ආර්ථිකයට හොඳයි. ආර්ථිකයට පමණක් නෙමෙයි ආරක්ෂාකාරී බවටත් හොඳයි. ගොඩක් වෙලාවට අපි සේෆ්ටි ගැන කතා කරනවා. ඒ නිසා ගොඩක් වෙලාවට අවදානමත් අඩුයි. ගොඩක් වෙලාවට ඔබ හිතනවා දැන් මේක මේ ඉලෙක්ට්‍රික් නිසා මේකේ කරන්ට් එක ගොඩක් තියෙනවා. හදිසි ඇක්සිඩන්ට් එකකදී ගිනි ගනි ඒ වගේ දෙයක්. මම හිතන්නේ එහෙම දෙයක් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒක කට් ඔෆ් වෙන සිස්ටම් එකකට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් වලිනුත් ආරක්ෂාව තියෙන. ඊළඟ තමයි මේ වාහනේ උස ගොඩක් වෙලාවට බලපාලා තියෙනවා. ගොඩක් දුර බැහැර යනකොට සහ අතුරු මාර්ගවල යද්දී ගොඩක් වෙලාවට ඒකත් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ මේකේ මේ කියන අනිකුත් ඔබ වාහනයක බලාපොරොත්තු වෙන ඔප්ෂන් සියල්ලක් තියෙනවා. එහෙම ගත්තට පස්සේ ඔබට මං හිතනවා මේ වෙනකොට අනාගතයේට සුදුසුම වාහනේ මේ Nissan Leaf එක.